Stand by. Lights on. Camera, action. Coffee Studio with Mudita and Ishi. අයිබෝවන් සුබ දවසක් අදත් සුපුරුදු විදිහටම අපේ කොෆී ස්ටුඩියෝ ආරම්භ කරන්නට සූදානම් වෙනවා විවේකී සතියන්තේ ඉරිදා දවසේදී අද වැඩසටහනේ ආරාධිතයා වැඩසටහනට විශේෂ කෙනෙක් ඒ නිසාම ඔබටත් වැඩසටහන තුළ යම් විශේෂත්වයක් දැනෙවි සැබවින්ම ඔහු ශ්‍රී ලාංකේය ප්‍රාසංගික වේදිකාවේ සිටි වින්දනීයම මිනිසාගේ પરම්පරාවේ ප්‍රබල පුරුකක් පිය උරුමෙන් කොයිතරම් දේවල් ඔහුට ලැබිලා තිබුණත් හැම වෙලාවෙම වෙනස් දෙයක් අලුත් දෙයක් ඒ වගේම Taman ගේම අනන්‍යතාවයක් සහිතව නිර්මාණ කරන්නට වෙහෙසෙන කෙනෙක්. ඒ නිසා මෙතෙන් පටන් ආරම්භ කරන මේ හෝරාවක කාලයේදී අපට බොහෝ දේවල් හුවමාරු කරගන්නට ලැබේවි. ඔව් මදිත ආකර්ෂණීය කලාතරුවක් විදිහට පියාගේ උරුමයෙන් Tamanට මොනතරම් දේ ලැබුණත් ඔහු හැම වෙලෙම උත්සාහ කරන්නේ න්‍යායාත්මකව Tamanගේ දැනුම වැඩි කරගන්න. ඉතින් ඒ සඳහා ලංකාවේ වගේම විදේශයන්හිදීත් මේ පිළිබඳව දැනුමෙන් සන්නද්ධ වෙන්න මේ පිළිබඳව අධ්‍යයනය කරන්න තමයි ඔහු හැමතිස්සෙම උත්සාහ ගන්නේ. ඉතින් අද දවසේ මේ හෝරාව අපිත් එක්ක ගත කරන්න සූදානම් වෙන මේ ආදරණීය වගේම තාරුණ්‍ය නියෝජනය කරන කලාකරුවා නන්න. එසේනම් කතාබහත් එක්ක එකතු වෙමු මේ කොෆී ස්ටුඩියෝ. Oh, namin Gayan Pereira. Aibon Gayan. Aibon, Aibon. Kala kar passe swarnavahini tenne. Oh. Alut wedak ke kavilla tiyenne hitana taram koi taram lesi unad? Hitana taram lesi unne hitana taram. Hetu hetu kihibama tiyena ekak kavilla me sinduwa api mamai charitai karanna patan gatte api dennama California ave me ape igineem katiyutu karana awasthawedi ithin poddak katuka kalayak. ඉතින් කොහොම හරි කරලා වැඩේ කරගත්ත මේ ලංකාවට ඇවිල්ලා අපි වීඩියෝ එකකුත් කරගෙන ඉතින් දැන් සින්දුව එලි දක්වලා තිනවා ඉතින් හරි සන්තෝෂයි වැඩේ අපි හිතුවටත් වැඩිය හොඳට කෙරුණා නමුත් අර මුල් ටික ඒකේ පොඩ්ඩක් අමාරු වුණා ඉතින් ඔව් හොඳයි ඉතින් අවුලන්නේ ඔය අවුරුදු කීයකට ඉතර පස්සේ ටිකක් බර වැඩක් කෙලියට දැන් මේ බර වැඩක් කෙලියට දැන් මේ අවුරුදු 8කට පස්සේ ඉතින් මතක් කරන්න ඕන කීප දෙනෙක් ඉන්නවා අපේ චරිත වගේ මේත් එක්කම මේකේ රැප් එකෙන් සහභාගී වෙනවා මානසික කියන එක්කෙනාත් එක්කම රංගනේ දායක වුණා ජනප්‍රිය නිලියක් මම හිතන්නේ අනුරාධා එදිරිසිංහ එයා ඒත් එක්කම අධ්‍යක්ෂණය කටයුතු කරේ භාරත හෙට්ටි ආරච්චි ඒත් එක්කම ක්‍රූ එකේ හිටපු අනිත් ඔක්කොමලටම අපි විශේෂයෙන් ස්තුතියන්ත වෙනවා අපේ පොඩි කොටසක් ගායනා කරමුද ආ සින්දු ඕකේ ඕකේ හිතන තරම් මගේ හිත හඬන තරම් ඔබ මට කියුවදන් මට ඇහෙන තරම් නිල් අහස බලන් සිහින අපි මැව්ව තරම් දිවුරුවේ නියදෙන්නට නම් වෙන කෙනෙකු ඇයි තුරුළු කරන් මගෙලේ දහඩියෙන් පොළොව තෙමුවා මුළු දිවියම කැප කෙරුවා ඔබට 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 මතක නැතිද මං සාමාන්‍යයෙන් ඔය වගේ නිකන්
Danone duka sindu wedi echchara kiyanne man poda somi attata barre wadawa kiyanne ithin wenasakata wage meka thonda ithin ema oyega o na sabala sama wenasak wenas rahak tiyenawa me video ekak oy tarama wenasak tiyenawa video ekak attatama mama hithanne mama kalin karapu videos walata wediya wenas mage man hithanne mata acting patten wedi ekak deyak karanna una meke මොකද ಭಾರತ ඒ කියන්නේ අධ්‍යක්ෂකතුමා ඇවිල්ලා යා මේ මොනවාද ෆිල්ම් අධ්‍යක්ෂවරයෙක්. ඉතින් එයාට වුණා මේකේ මේක මගේ අනිත් වීඩියෝ වලට වැඩිය වෙනස් ආකාරයකට මේක පෙන්වන්න. ඉතින් ඒකෙන් ද ඇක්ටිං පැත්තෙන් මගෙන් සෑහෙන දේ බලාපොරොත්තු වුණා. ඉතින් එයා කලින් දැම්ම මට මේක ගැන වෙන්න ඕන දේ මොකද්ද කියලා කිව්වා. ඉතින් මම ඒකට ලෑස්ති වෙලා මට පුළුවන් උපරිම සහයෝගය දුන්නා. ඉතින් ඔව් ඉතින් තිබ්බ පොඩි ඉන්ටෙන්ස් කැලිටියක් තිබ්බා. අනුරාධක කරන්න ඉතින් දන්නවනේ ඉතින් හොඳයි ඉතින් මම ඒක සෑහෙන ඒ කියන්නේ අලුත් අත්දැකීමක් මට සෑහෙන එන්ජොයි කරා ඒක හොඳයි අපි එහෙනම් වැඩසටහන පැත්තට හැරමු ගෑන් අපේ මුල් සෙග්මන්ට් එක අපි ලෑස්සෙන් ඔයාගේ ඉතිහාසයට පොඩ්ඩක් ගිහිල්ලා ජීවිතයේ විශේෂ තැන් කිහිපයක් පිළිබඳව මතකෙ චුට්ටක් හාරවසලා බලන්න එහෙනම් අපි ලෑස්සේ රිවයින්ඩ් සෙග්මන්ට් එකට රිවයින්ඩ් හොඳයි ගෑන් අපි මුලින්ම පාසල් කාලයට ගියොත් එහෙම දැන් ඉස්කෝලේ යද්දී ඔබ සාමාන්‍ය පුංචි දරුවෙක් වඩා වෙනස් මොකද කලාපෞලක කෙනෙක් රටේ ඉන්න ජනප්‍රියම ආටිස් කෙනෙක්ගේ පුතෙක් විදිහට තමයි ඉස්කෝලේදී කට්ටිය ඔබ හඳුනාගන්නේ අසුරු කරන්නේ ඔබට අත්දැකීම කොහොමද දැනුනේ මට ඇත්තටම එච්චර අමාරුනේ නැහැ හේතුව මේ මාව ඒ විදිහට කවුරුත් එච්චර දැනගෙන හිටියේ නැහැ මම ඇවිල්ලා මාව මට වැඩි අපේ අයියව තමයි මේ අපේ තාත්තගේ පුතා කියලා දැනගෙන හිටිය කට්ටියම මේ ඉතින් මම නේ සංගවිච්ච චරිතයක් මට එච්චර එක ලොකු බලපෑමක් තිබ්බේ නෑ ඇත්තටම මම ඇත්තටම තාත්තව අපේ ඔය මේ පේරන්ට් ටීචර් මීටින්ග්ස් වලට එහෙම කොහොමත් එන්න එපා කියලා තියෙනේ ඒවට එහෙම කිසිසේත්ම එන්න එපා කියලා තියෙන්නේ ඉතින් අම්මා විතරයි එන්නේ ඒවට ඉතින් මම එච්චර එකට කැමති වුණේ නෑ ඒ වගේ අර නිකන් අනවශ්‍ය විදිහට මේ 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 ටෙන්ෂන් එක නිකන් මේ මෙව වෙන දේවල් එච්චර මම එච්චර කැමති වුණේ නැහැ මම කොහෙත්ම එච්චර ඒ සීන් එකට කැමති වුණේ නැහැ ඉතින් මට ඇත්තටම ඉස්කෝලේ ජීවිතේ එච්චර අමාරුුන්නේ නැහැ ඒකින්ද එහෙනම් දන්නේ සමහරවිට පොඩි පොඩි ඉතින් පහු කාලේ නේ ඒ කියන්නේ ඕ ලෙවල් කරන කාලේ ඒ කාලේ පොඩ්ඩක් කට්ටිය දන්නවා ඒ අරනම මාව අපේ අයියා දන්න විදියට එහෙම කවුරුත් දන්නේ නැහැ තාත්තගේ පුතා කියලා එහෙම ලොකුවට මියුසික් වලට සම්බන්ධ වුණාද ඉස්කෝලේ නැහැ ඇත්තටම නැහැ ඉස්කෝලේ කාලේ මම ඒ ලෙවල් කරනකොට ඒ ලෙවල් අන්තිම අවුරුද්දේ තමයි මම මියුසික් කරන්න උනා කියලා ඇත්තටම මේ යොමුුනේ මියුසික් වලට නැත්නම් ඊට කලින් මියුසික් තියා මම ඇත්තටම මොනවා කරන්න කියලා ඉඩ දෙයි කියලා මට ඇත්තටම කිසිම මේකක් තිබ්බේ නැහැ ඇත්තටම මේ ඉඩිය කැර කැර කියලා ආරම්භයක් නැහැ ඕ දැන් හොඳයි මම මේ ජිප්සිස් කණ්ඩායමත් එක්ක තිබ්බ බැඳියාවට ගියොත් එහෙම දැන් අනිවාර්යයෙන්ම ඒ gedara තිබ්බ පසුබිමත් එක්ක තාත්තා යස් මේ කණ්ඩායමට සමාජික ඔබට ළඟින් ඇසුරු කරන්න ලැබෙයිනේ ලැබෙන්නට ඇති එතකොට කොහොමද මේ කණ්ඩායමත් එක්ක ඔබට තිබිච්ච අත්දැකීම පොඩි කාලේ ඇත්තටම ඒ කියන්නේ මට ඒ ලොකු තීරුමක් තිබ්බේ නෑ තාත්තා මොකද්ද කරන්නේ ඒකේ මොන මට්ටමින්ද යා කරන්නේ කියන එකේ එච්චර තීරුමක් තිබ්බේ නෑ පහු කාලේම තමයි තීරුණේ තාත්තා කියන්නේ යම්කිසි තත්වයක ඇත්තටම ලොකු මේ මේ ෆීල්ඩ් එකේ යම්කිසි වැඩක් කරපු එක්කෙනෙක් කියලා තාම කරමින් ඇක්ටිව්ලි වැඩ කරනවා ඉතින් මම ඇත්තටම ජිප්සීස් සංගීත කණ්ඩායමේ මියුසික් වලට ඇත්තටම යොමු වෙන්න පටන් ගත්තේ මේ මෑතකදී ඇත්තටම කියන්නේ අවුරුදු මම සින්දු නිතරම අහනවා කරනවා ඒ ළඟ තියෙන එක ඇත්තටම අපිට එච්චර අගයක් තේරෙන්නේ නැහැ ඕක පොඩ්ඩක් කල් යනකම් මම මියුසික් කරන්න පටන් ගත්තෙත් එහෙම ජිප්සීස් දැකලා හොමුනවත් හින්දා නෙවෙයි වෙන සංගීත කණ්ඩායම් දැකලා මේ ඉතින් ඔව් ඉතින් ඒ කියන්නේ ජිප්සීස් බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලා ඇත්තටම ගත්තම අපි බෑන්ඩ් එක පටන් ගන්නකොට අපේ බෑන්ඩ් එක පටන් ගන්නකොට ඒකේ මෙම්බර් කෙනෙක් වෙන කුමා පීරිසයා දැන් අපි අතර නෑ මේ ගියා ඒ දවස්වල ඉතින් අපිට සෑහෙන සහයෝගයක් දුන්නා අපේ බෑන්ඩ් එක පටන් ගන්න ඒ arrangement ඔක්කොම අපිට instruments කොහොමද පාවිච්චි කරන්නේ ඉතින් ඔව් ඉතින් ඒ ඒ ඒ එහෙම background එක තිබ්බ එකෙන් සෑහෙන වාසි වුණා මම පොඩි කාලේ දැන් music කරේ නැත්තත් අපි බොහෝ කාලිනේ පටන් ගත්තත් දැන් තාත්තා නිතරම ගෙදර ගිටාර් ප්‍රැක්ටිස් කරනවා නම් නැහැ උනට කවදාකවත් එහෙම මටත් ගිටාර් ගහන්න ඕන කියලා හිතුන්නේ නැහැ පස්සේ කාලෙක වෙනවා ඉතින් ඊට පස්සේ පටන් ගත්තන් පස්සේ තාත්තා ඔක්කොම මෙහෙමයි මෙහෙමයි මේක මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම ලියන්න කියලා අර තියරටිකල් සයිඩ් එකේ දෙයක් සෑහෙන අපිට කියලා දුන්නා ඉතින් ඔව් ඉතින් ඒක උදව් වුණා නැතුව නෙවෙයි ඉතින් ඔව්
හොඳයි දැන් පෙරේරා පවුල කිව්වම කලා පවුලක් විතරක් නෙමෙයි ව්‍යාපාරික පවුලක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. එතකොට ව්‍යාපාර ශාස්ත්‍රය තුළ ඔබගේ තියෙන භූමිකාව මොන වගේද? ව්‍යාපාර වලට ලොකු කැමැත්තක් නැද්ද නැත්නම් ඉදිරියේදී සම්බන්ධ වෙනවද මොන වගේද? මම ඇත්තටම දැන් තමයි මේ පැත්ත ගැන පොඩ්ඩක් හිතන්නේ නැත්නම් මම පොඩි කාලේ එහෙම කියන්නේ මම බෑන්ඩ් එක පටන් ගන්න කාලේ හෝ මේ මෑතක් වෙනකම් එහෙම හිතලා තිබෙම නෑ. මේ ඒ කියන්නේ ව්‍යාපාර පැත්තට ඇත්තටම යමුනේ මේ අපේ අයියා සහ මගේ තව කසින්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඒත් එක්කම තාත්තගේ මල් ඒ කියන්නේ අපේ මහප්පා ඒගොල්ලෝ තමයි ඔය මේ ග්ලූකෝරස් එක පැත්තට යොමු වෙලා ඒ පැත්තෙන් වැඩ ඉදිරියටම කරගෙන ගියේ. නමුත් මට ඇත්තටම බිස්නස් පැත්තෙන් ඇත්තටම මම එච්චර ඇල්මක් තිබ්බේ නැහැ. නමුත් මට දැන් මියුසික් උත් බිස්නස් යන්නේ. ඉතින් ඒකේ බිස්නස් පැත්තට පොඩ්ඩක් යොමු වෙනකොට මට හිතුණා දැන් මම US වල ඉන්නකොටත් මට තේරුණා එහෙ මේ කොහොමද මේ මිනිස්සු කොහොමද අනිත් මේගොල්ලන්ගේ මේන් දේ අපි හිතමු ඇත්ලටික්ස් හරි මියුසික් හරි කියලා ඒ දෙයට අමතරව ඒගොල්ලන්ට තියෙනවා සයිඩ් මොක් හරි වෙන බිස්නස් එකක් මොනා හරි ඉන්වෙස්ට් කරලා තියෙනවා මොනා හරි ඔය අපි හිතමු මේ KFC මොනා හරි ෆ්‍රැන්චයිස් ඕ මොනා හරි ඔය තියෙන ලොකු චේන්ස් ඒ බට ඉතින් මට හිතුණා අපි මොනා හරි මෙහෙම කරන්න ඕන මොකද මියුසික් කියන දේ අපිට හැමදාම එකම විදියට කරගෙන යන්න බැරි වෙයි ඉතින් එහෙම මුලදී හිතුන්නේ නැහැ පවුකා දැන් තමයි මට පොඩ පොඩ හිතීගෙන ඉන්නේ ඉතින් මගේ පොඩි අදහසක් තියෙනවා ඒ වගේ කීපයකට පොඩ්ඩක් යොමු වෙන්න ඔව් ඉස්සරහට අපිට ව්‍යාපාරිකයා මොන ගේ ඔව් මම දන්නේ කොච්චර හොඳ ව්‍යාපාරිකයෙක් වේද කියලා නමුත් මගේ අපේ පවුලේ ඉන්න හොඳ ව්‍යාපාර කරන කට්ටිය ඉතින් ඒගොල්ලන්ගෙන් ඇත්තටම හොඳ මට උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා දැන් මේ ගයන් ලංකාවේ කට්ටිය හඳුනාගන්නේ සුනිල් පෙරේරාගේ පුතා කියලා නෙවෙයි ඉන්නේ ගයන් පෙරේරා කියලා ඔව් තමන්ගේම ස්ටයිල් එකකින් තමන්ටම අනන්‍ය වෙච්ච නිර්මාණත් එක්ක මේ තනියෙන් යන්න ඕන කියන ගමන තමන්ට හිතෙච්ච දෙයක්ද නැත්නම් පවුලෙන් සපෝට් එකක් නැති හින්දා තනියෙන් යන්න ඕන කියලා හිතුවද මොකක්ද නෑ මම මියුසික් පටන් ගත්තේ බීටල් සංගීත කණ්ඩායම දැකලා ඉතින් බීටල් සංගීත කණ්ඩායමේ විශේෂ මේ කැරක්ටරිස්ටික් එකක් තමයි ඒගොල්ලෝ ලියන්නේ ඒගොල්ලන්ගේම සින්දු ඒගොල්ලෝ තමයි ඉතින් මම ඒකට සෑහෙන කැමතිනවා ඉතින් ඒකෙන් ඒගොල්ලන්ගේ සින්දු වලින් ඒගොල්ලන්ගේ ඔතෙන්ටිසිටි එක ඇත්තටම එළියට ආවා. ඒගොල්ලන්ගේ අනන්‍යතාවය ඒගොල්ලන්ගෙන් එළියට ආවා. ඉතින් මම බැලුවා යම්කිසි කෙනෙක්ට මම කවුද කියලා හෝ මගේ එම එක්ස්ටෙන්ෂන් එකක් හැටියට නම් මියුසික් යන්න ඕන මම සින්දු ලියන්න ඕන. කොච්චර කැත වුණත් ලස්සන වුණත් අදාළ නැහැ. මම මේ අදාළ දේ මට පුළුවන් විදිහට අධ්‍යයනය කරලා මම මගේ නිර්මාණ එළියට දාන්න ඕනයි කියන එක. ඒ අරුණම තාත්තා විශේෂයෙන්ම කිව්වේ මගේ සින්දු කියන්නේ කියන්න එපා කියලා නීති දාලා එහෙම කරන්න නෙවෙයි. මගේ සින්දු කියන්නේ නැහැ. හැබැයි කවදාකවත් ඔයාට ඔයාගේ අනන්‍යතාවයක් ගොඩ නැගෙන්නේ නැහැ. වෙන්න ඕන නම් වහා ඔයාගේ සින්දු ලියදින් එයා ඇත්තටම සෑහෙන ආඩම්බර වුණා. අපි එහෙම අපි සින්දුවක් එළියට දානවා. ඔහො එහෙම යා අපි එහෙම කිතු සම්බන්ධතාවයක් නැහැ. ඒව කතා බහ කරන මට්ටමේ මේ මේකක් නැහැ. එයා හිතන්නේ ආ මෙන්න මූ සොමීර බෑන්ඩ් එකක් ගන්නවා. හරි මොකක් කරේ එහෙම නැන්නේ. හරිද? එතකොට ඒක පාටම දැන් ඔය සින්දු ටිකක් කළා. ඔය වටින් පිටින් අපේ පියල් අංකල් ඔහො කවුරු හරි අඩේ යන්න අරු සින්දුවක් කළා දිනවා කියලා කිව්වා තමයි. ආ ගාලා මට ආරංචි වගේ නේ අම්මට කියනවා. ඉතින් අම්මා ගාල්ල මට ඊළඟ දවස් උදේ කියනවා උදේ මේසෙදි කෑම මේසෙදි. ඉතින් ඔහොම තමයි. ඉතින් යා හරි අපේ අම්මා කිව්වා මේ මට කීපවා තාම මේ අම්මට කිව්වම තමයි අම්මා තාම මට කියන්නේ නැත්නම් මට එයා කෙලින් එහෙම කතා කරලා කියන්නේ නැහැ. එයා කිව්වා තාති හරි සන්තෝෂයි මෙහෙමයි වා මෙහෙම නියව කරා කියලා. ඉතින් සෑහෙන ආඩම්බරයි. ඉතින් හරි සන්තෝෂයි මට එහෙම හැම පුතෙක්ම හෝ කවුරු හරි ළමයි බලන්නේ තාත්තලාව සන්තෝෂ අම්මලාව තාත්තලාව සන්තෝෂ කරන්න ආඩම්බර වෙන දෙයක් කරන්න. ඉතින් මං හරි සන්තෝෂයි එයා නැති වෙන්න කලින් මට ඒ මට්ටමින් හරි යම්කිසි මට්ටමකින් මට එයාව එහෙම විදියට දෙයක් කරන්න පුළුවන් වුණා කියලා. දැන් පහුගිය කාල සීමාව ගත්තාම අවුරුදු වැඩි ගාණක් හිටිය අධ්‍යාපන කටයුතුත් එක්ක ඇමරිකාවට වෙලා. එතකොට අපිට අහන්න ලැබිච්ච දේ තමයි ඔබ බොහොම සුළු රැකියා කරලා ඒ වගේ උපයාගත්ත මුදල් වලින් තමයි අධ්‍යාපන කටයුතු කරේ. නමුත් කෙනෙක් මේක විශ්වාස කරන්න විදිහක් නැහැ. සුනිල් පෙරේරාගේ පුතා මේ පොඩි පොඩි ජොබ් කරලා සල්ලි හොන්න ඕන කෙනෙක් දෙගෙන ගන්න උනත් කියලා. දැන් මොකක්ද උනේ? මේමයි මාගේ මංගිය පළවෙනි ඉස්කෝලේ ඒකට තාත්තා ෆන් කරා. ඒත් ෆන් කරාට මේ මම වෙන ලක්ෂුරියස් ලයිෆ් එකක් නෙවෙයි. සාමාන්‍ය දැන් ඉගෙන ගන්න ළමයි අනකොට අම්මලා තාත්තලා මෙහෙන් ඒගොල්ලන්ව මොකක් හරි අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක් අරගෙන දාලා එහෙම සැපට ජීවත් වෙන ළමයි ඉන්න ඕන තරම්. මං කිව්වා මට එහෙම එකක් නෙවෙයි. මට මගේ ටියුෂන් වලට මම ගෙවන්න ඉස්කෝලේ ඉතුරු ටික මම බලා ගන්නම් කියලා. ඉතින් ගියාන් පස්සේ අපිට ජොබ් කරන්න බෑ. ජොබ් කරන්න තනක් නමුත් මම ජොබ් කරා. ඉතින් එහෙම තමයි කරන්න වෙනවා.
හොරෙන් ජොබ් කරලා මගේ මගේ වර්ක් පර්මිට් එක නැගන් මේ කරලා මගේ එක්ස්පෙන්සස් වලට ඒ කියන්නේ ෆෝන් බිල් රෙන්ට් අනම්මනම් ඒව ඔක්කොටම ඉතින් මම හොයාගත්තා. ඉතින් ඒවට මම ටේබල් වේටින් ඩිලිවරි මොනවාද කරපු නැති ඕන හැමදේම කරා කරන්න ඕන දේවල් හවුස් කීපින් ඔව් මට හොඳට පුළුවන් පිකන් හොදන්න අනම්මන ඕන ගේම එහෙම තමයි පෞගේ කාලේ ගෙවුනේ. ඔව් මුළු ඔක්කොම නෙවෙයි. අවුරුදු 5ක් විතර යනකම් ඒ කට්ට හොඳට සෙට් වුණා. සෙට්ලා හරි තේරුණා රයිට් නෝ ඉතින් ඇමරිකාවේ තියෙනවනේ අම් බානක ජොබ් තියෙනවා. ඒ කියන්නේ ඕන තරම් ජොබ් තියෙනවා. ඉතින් ඒකෙන්ද මේක හේතුව ඒ වගේ ජොබ් කරන්න ඕනේ නැහැ දැන් ඉස්කෝලේ යුරනන් පස්සේ. ඉස්කෝලෙන් ජොබ් හොයලා දෙනවා. නමුත් මෙහෙම එකක් තියෙනවා. දැන් ඔයාට ඉස්කෝලේ යුරනන් පස්සේ කරියර් සෙන්ටර් එකක් කියලා තියෙනවා. ඒකට ගියාම ඒගොල්ලෝ ඔයා කරලා තියෙන්නේ මොකද්ද මේජර් කරලා තියෙන්නේ. ඒක පැත්තෙන් ඔයාට ජොබ් එකක් ජොබ් ප්ලේස්මන්ට් එකක් දෙනවා. මම බලුවා දැන් මම මෙහෙම ජොබ් එකක් කරන්න ගියොත් මම මගේ දවසේ වැඩි කාලයක් උදේ 9 ඉඳන් හවස 5:00 විතර යනකම් මම කාගේ හරි එක්කෙනෙක්ගේ යටතේ එයාගේ වැඩ තමයි මම කරන්නේ. මම ගෙදර ආවෙන් පස්සේ මට මියුසික් හදන්න බෑ. මම කිසි විදියකින් මට එනර්ජි ගන්න නැහැ. ඉතින් මම බලුවා ඊට වැඩිය හොඳයි. මම මොකක් හරි පොඩි ජොබ් එකක් කරනවා. මාව අස් කරත් මට කිසිම අවුලක් නැති කිසිම රිස්පොන්සිබිලිටි එකක් මට අදාළව නැති ජොබ් එකක් කරනවා. මේ ඉතින් ඒක එකින්ද තමයි පොඩි පොඩි ජොබ් කරන්න පටන් ගත්තේ ස්කූල් ඉවරලා. එතකොට මට තියෙන්නේ නිකන් පය දෙකක් තුනක් වැඩ කරන්න ගිහිල්ලා ඊට පස්සේ මට ගෙදර ඇවිල්ලා තනිකර සංගීතයට මෙව වෙන්න යොමු වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලේ තමයි මේ සින්දු අනම් මන ලියා ගන්න පුළුවන් උනේ. සින්දු හදන්න පුළුවන් උනේ. ඒකයි මේ ඇවිල්ලා සට සට ගාලා සින්දු දාන්න පුළුවන්. මොකද මේ සින්දු හදපු ඒවා තියෙනවා. නැත්තම් මම ලෝකෙට පේන්න මම මාව නැත්තම් මේ විදිහට ජජ් කරයි කියන තැනේ ඉඳලා මමත් ජොබ් ප්ලේස්මන්ට් එකක් අරගෙන ගියා නම් සමහරට මේ සින්දු හැදෙන්නේ නැති වෙන්න තිබ්බා. සමහරට අද මම මියුසික් කරන්න තාම ඌමනාවක් නැති වෙන්න පුළුවන්. මොකද ඒ ස්පිරිට් එක මැරෙන්න තිබ්බා. තේරෙනවනේ? වෙන ජොබ් එකක් අනම්ම නම් බැංකු වලයි තව කොයි හරි මියුසික් කරන කෙනෙක් ගාව ඇසිස්ටන්ට් වැඩ කරන්නේ. මම ඒචර කැමැත්තක් දැක්කුවේ නෑ. ඊයක තමයි තත්ත්වය. හොඳයි මේ විරාමයක් ලබා ගන්න කලින් බොහොම කෙටියෙන් දැනගන්න හිතුණා ඔබ මේකට මොන විදිහේ පිළිතුරක් ලබා දෙයිද දන්නේ නැහැ. නමුත් සුනිල් පෙරමාත්මයා මියගිය වෙලාවේ ඔබ සමාජ මාධ්‍ය හරහා යම් කිසි සටහනක් දාලා තිබුණා. සමා වෙන්න මම ඔබව අසමත් කළා කියලා. ඒක බොහෝ දෙනෙක්ට ප්‍රහේලිකාවක් වුණා. මේ මොන වගේ දෙයක් හිතේ තියාගෙනද මේ වගේ අදහසක් එළියට ආවේ කියලා. ඔබ කැමති නම් කියන්න පුළුවන් නැත්නම් අතහැරියත් කමක් නෑ. මට ඕනුණා මට ඇමරිකාවේ මොකක් හරි මට මේ මියුසික් ෆීල්ඩ් එකේ මොකක් හරි හොඳ ජොබ් එකක් මෙව කරගන්න ලොක් කරගන්න. යා මැරෙන්න කලින් මට ඒක කරන්න බැරි වුණා. මට ඒකේ දුකක් තිබ්බා. ඉතින් දන්නද ඒක බෞද්ධලික පොඩි හීනයක්. ඉතින් ඉතින් ඒක පොඩ්ඩක් හිතේ වද දී දී තිබ්බා. ඊට පස්සේ ඉතින් මොනවා කරන්නද තාත්තා නැති වුණා. ඉතින් මට පොඩ්ඩක් කෙවලේ පොඩ්ඩක් කවුල් වෙලා හිටියේ. පස්සේ ඉතින් ඒ හිතේ එකක් උඩ දැම්ම නොදා හිටියන හොඳයි කියලා හිතුණා. පස්සේ අපරාධ කට්‍යාණින් නේද? ඔව් නෑ එහෙම නෙවෙයි. ඉතින් ඒක පෞද්ගලික දෙයක් නේ. ඒක අපරාධේ මා සමාජයේ දැන් වේගයි සෝෂල් මීඩියා වල තියෙන්නේ. සමහරලාට අර එවලේ හිතලා හිතන්නේ නැතුව අපි දානවා. එතකොට ඒක එක්ස්ට්‍රීම්ලි පර්සනල් දෙයක්. ඒක සමහරට මිනිස්සු දැනගන්න ඕන දා තිබ්බ දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් මේ තාත්තත් එක්ක ඔය අවසන් කාල සීමාව කතා බහ කරද්දී මොන හරි විශේෂ දේවල් ඔබත් එක්ක හුවමාරු වෙච්ච දේවල් තියෙනවද ඔහුට? නෑ නේ මම තාත්තව අවුරුදු 4ක් දැකලත් නෑ. මම කතා කරලා තියෙන්නේ තියුණාන් දෙපාරක් දෙත් ලෙඩ වුණා කාලේ කතා කරේම නෑ. එකපාරක්ද කොහෙද කතා කරා. එයාගේ මොනවද බඩු වගේක් මගේ ගෙදරට මෙව කරගන්න. ඒකත් විනාඩි 2ක විතර කෝල් එකක් ආගෙන බඩු වගේක් එච්චරයි ආවම අරගෙන එන්නයි කියලා එච්චරයි තිබ්බා. එතනින් එහාට මම එද්දිත් ඉතින් මට මේ තාත්තගේ මිනිහවත් බලන්න පුළුවන් වුණේ නෑ. කොහොම කටයුතු කරලා ඉවරයි. ඔව් එහෙම තමයි. හැමෝට හැමදේම ලම්බෙන්නේ නෑ. ඉතින් මොනවා කරන්නද? ඒක ඇත්ත. හොඳයි ගෑන් බොහොම ස්තුතියි. අපි ඉතිහාසයේ බොහොම විශේෂ තැන් කිහිපයක් පිළිබඳව මෙන්න අහන්න උත්සාහ කළේ විනාඩි කිහිපයේදී. අපේ වැඩසටහනේ පළමු විරාමය ලබා ගන්නවා. නැවතත් බොහොම ඉක්මනින් බොමුයි. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් කොෆී ස්ටුඩියෝ සමගින් මොන ගැහන්නේ අද වැඩසටහනේ ආරාධිතයා ජනප්‍රිය ගායන ශිල්පී ගායන් පෙරේරා. ඉතින් දෙවන විශේෂාංගයේදී ඔහු ලබා දෙන මාතෘකාව අනුවයි අප ප්‍රශ්න විමසන්නට සූදානම් වෙන්නේ. අපි බලමු තෝරාගත් මාතෘකාව මොකක්ද කියලා. හොඳයි ගෑන් මේ තාරුණ්‍ය පිළිබඳව ටිකක් කතා බහ කරමු කියලා අපි මීට කලින් කතා වුණා. ඒ නිසා මට අහන්න හිතුණා මේ ලිංගිකත්වය කියන මාතෘකාව මේ අපේ රටේ තාරුණ්‍ය තුළ බොහොම අඩුවෙන්නේ කතා කරන්නේ. එහෙම නැත්නම් සීමා සහිතව කතා කරන්නේ. මේක පාසල් අධ්‍යාපනය තුල ගත්තත් ওই කාරණා බලපානවා බොහොම සීමා සහිතව කතා කරන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට පහු කාලීනව මේ ඇති වෙන මේ සමාජ ගැටලු වලට මේ අධ්‍යාපනය නිසි ලෙස ලබා නොදීම පිළිබඳව හේතුවක් විදිහට දක්වලා තියෙනවා. ගයන් මෙතනදී මොන විදිහටද මේ කාරණාව දකින්නේ?
Api sayana sampradayika ekenne api sama poddak api Lankawe Lankawata aawekin aawenikuna sanskrutiyak tiyenawane. Dan api kalayak tissi indan ekat ekkama illila eka wenas nowi. Hari himita tama api eke chutta chutta tan wenas wewi me yanne issarahata. Itin dan ehemai kiyala dan api loke aluthen ena inventions ekka api kisiseth meka sambandha karagannakota eka podi thiyena eke podi mokadda kiyana disparity yak thiyena ekenne eka match wenne ne hethu api hena conservative eth api pawichchi karanawa me ada noothana samaje thiyena me advancement tools social media eth ekkama mobile phones camera namma nan thiyena iten etakota mewa pawichchi karanakota me api Api tina cultural me bandi meka me wai pawichchi karana podi meka tiyen nogalapi mat tiyenna puluwa dan iting dan oy video sanamana leak wen ewada iting etakota dan mewa eliyata giyan passe samahara welawata lamayen paul walin add karanna puluwan ekenne egulanga tanikara ratin yawala ho paul pitin egulanga ඇඩ් කළා මේක නිකන් ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් අප්පෝ මේන්න මේගොල්ලෝ අපිට සෑහෙන නිකන් නින්දා වෙන විදිහට වැඩක් කරා හෝ මොනා හරි නිකන් ඉතින් එහෙම වෙනුම් දිහ හරි පරිස්සම් වෙන්න ඕන ඉතින් ඒ විදිහට ඒ කියන්නේ කාත් එක්ක හරි කමියුනිකේට් කරද්දී මේ මොකද අද ඕන දෙයක් ඔන්ලයින් ගියොතින් ඒක විනාඩියෙන් නිකන් වෛරල් ගිහිල්ලා නිකන් ඔබ තනිකර නිකන් සමාජයෙන් කොන් වෙන්න පුළුවන් ඉතින් සෑහෙන ඩේන්ජරස් දෙයක් ඉතින් ඒක ඉතින් පොඩ්ඩක් පරිස්සමෙන් තමයි ඉතින් ඒ පැත්තට යමු වෙන්න ඕන දැන් ඒ කාරණා වගේමනේ මේ තරුණියට බලපාලා තියෙන්නේ මද්ද්‍රව්‍ය කියලා දේත් දැන් මේක තරුණ පරපුර අතල විතරක් නෑ අපිට මේ කලා ශාස්ත්‍රය ගත්තත් කලා ශාස්ත්‍රෙත් ලෝකේ නම් අපිට මේ කාරණාව ගොඩක් දකින්න දෙයක් නමුත් ලංකාවේ අපිට මේ මට්ටමින් කතා බහ නොකලට යම් යම් තැන්වල මේ කාරණාව උඩුදුවලා තියෙන්නට පුළුවන් එයි මේ මද්ද්‍රව්‍ය කියන එක මේ තරම් මේ කලාව සහ තරුණ පරපුර තුල බොහොම ඉක්මනින් මේ ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ ඕක මේ අදියේ ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම මේ අපේ තාත්තලා කියලා දෙන විදිහට මේ නම් කියන්න ඕනේ නැහැ නමුත් ඔය මේ සෑහෙන ලොකු කලාකරුවෝ ඒගොල්ලන්ව මේ සිරෝසිස් වලට ඉස්පිරිතාලේ දැම්මමත් ඒත් බෝතල් ගෙනල්ලා බොන ඒ ලෙවල් එකේලු මට කියලා තියෙනවා ඔය එක්තර 70 දශකයේ සංගීත කණ්ඩායමක් ලා බෑන්ඩ් එකට ගන්න හැලු බොන්නේ නැත්තම් ඉතින් අර ඔහුගේ මේ අදිය පටන් ගත්ත දෙයක් නෙවෙයි ඉතින් මම දැකලා තියෙනවා අර ඒ පැත්තෙන් සෑහෙන මේ 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 පොඩි නාස්තියක් ඇති වෙලා තියෙනවා ඉතින් ඒකේ හින්දා තමයි ඔය ඒ දවස්වල මේ මේ ඔය සින්දු ලියපු කට්ටිය සින්දු කියපු කට්ටිය දැන් මේ මෙහෙන ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි කේස් එකකුත් ඇවිල්ලා තියෙන ඔය හින්දා බෝතලේට සින්දු ලියලා තිනවා තේරෙනව නේද බෝතලේට සින්දු කියලා තිනවා ඉතින් දැන් මෙව්වේ අයිතිවාසිකම මොහා ගන්න බෑ කාටද අයිති මොකටද අයිති නැත්තේ දැන් මේ මිනිස්සුන්ට ඒ බිස්නස් හරි සිස්ටමැටිකලි කරලා නැහැ ඔය වැඩේ තේරෙනව නේ ඉතින් ඒගොල්ලෝ මේක නැහැ අපි කොහොමද මේක බලලා මේක හරි සිස්ටමැටිකලි කරන්නේ මේකට ඇග්‍රීමන්ට් එකක් ගහලා එහෙම නෙවෙයි ඒගොල්ලෝ සින්දු ඒකට අවශ්‍ය මේ මේ ඉම්පෝටන්ස් එක දීලා නැහැ ඒ දවස්වලම ඉතින් දැන් මේ මං හිතන්නේ ගෙවල් 3-4 තියෙනවනේ මේ මිනිස්සු ලීලා තියෙන ඒ තරම් හොඳ නිර්මාණ කරලා තියෙන ඒ මිනිස්සු අද නිකන් පොඩි පොඩි මේකන් කටු ගෙවල් වල නිකන් ඔහේ වැටලා ඒගොල්ලන්ගේ පවුල් වල කට්ටිය එහෙම ජීවත් වෙනවනේ මිනිස්සු නෙවෙයි මේගොල්ලෝ මේ මේගොල්ලෝ සෑහෙන ජනප්‍රිය නිර්මාණ කරපු මිනිස්සු ඉතින් ඒවර ඒ දවස්වල හරියට කරලා නැති හින්දා දැන් ඔය පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන පටන් අරගෙන නමුත් දැන් ඇත්තරම දැන් මම කියන්න ඕන දැන් ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටිය ඊට වැඩිය සෑහෙන ඊට වැඩිය සෑහෙන advance ekena ita wediya sahana uka gana hitanawa business patta gana hitanawa meka kohomada api streaming walata deddi agreement ekak mokadda eke thiyena clauses monada nathuwa ne wedi ekenne tarunnye udawiya madravya walata bæhivini eka man hitanne ona generation ekak thiyena eka hama generation ekema prashnayak wala thiyenna puluwa namuth ithin a dan ithin issara wage ne wedi dan o ekeka widiya madravya thiyenawane cocaine acid ekeka vikara thiyenawane dan කවුරුද විශ්වාස කරන්නේ මම බොන්නේ මම මං හිතන්නේ 23 වගේ කාලේ ඉඳන් මට ඇඩික්ෂන් එකක් තිබ්බේ නෑ මං නිකන් බිව්වේ අපේ කොල්ලෝ එක සෙට් වෙන්න ඕනවට මම දැනගත්තා මේ
mana mana ni, dah mereka ini dengan ada sih buat mana dah agi na mata kena kerja pura legend ni dia warga parna kelan tu call kerja. Kerja ni ada tu ada. Ini mampu tu ada mampu ni mereka tu mampu saya na baca juga ni. Mereka mata hari ni sih ni kan. Mata hari ni dumpan ni kira. Ada mama itu kita kerja mama ikut naik tu. Naik tu level lah mampu Amerika ni level lah dengan he full stress villa dengan cigarette dia hilang dengan tiba ni kan dah awal satu dahaya kuat, kemudian orang itu awal sepakat tegak kuno. Dengan rasa stress sekarang, heh, workload dekat aye, okey termae, mantanin, asyik gila, orang sepakat tegak kuno. Tegak kuno lagi, lagi dah sedah. Asyik itu mana sindu kiakan beruaga, sindu kiakan ni, mana kata kerakan beruaga. Makai vocal coach, jadi okey mantanikar memewa kuno. Ini pasti lock kuno yang pasti, mambelu amma ibarai, dengan mang ibarai, makai jiwite ibarai, dengan metening hari kesibuk teruman, full depression scene dekat aye, gila, dengan mana sindu kiakan di dia ni, gila, pasti kumari mas. Hayak itu tera resti ke ini, dalam itu asalnya orang naai gradually mereka dengan vocal coach ni korang dengan naai inna patang kat ta. Pasti mama sih kira dengat tua. Dengan mata amat mage alu setina bon nedde arawa gahan nedde mewa gahan nedde itu mesis terjadi waham menon. Mang kita ini mata apa mang gahan itne mata ada guna inna boring dial lekang. Mereka mata kata agan nanti apa party kalau tu bulagi tiarane. Oh, awak tu, awak tu. Oh, mata tiara natural high ya kan. Ikan ni mata bondu unne. Ibu nanti mang bila lagi mang inno, mata inde bulu. Angkakin deh mang party oleh mang dekku di. Wah, usaha sekarang ni mang bila naya ya. Atre bila naya. Ibu nanti mata level lekai mang mata atal lekang agan bulagi. Ikan ikan saya wasan awak saya ni. Pina pina. Dan taruh ni kan katakan ni semua bagian media hannu ni kelih itu, nah, dan samaj madde, mana itu social media kena dega, tama me, jana madde, walta tabiogya akpena matamatama hilat aivila tiada. Ikan Lanka bidrak ni, mulu loko ma. Itu kalau bel Lanka besah, bidis strata kehitiya kena ikpidiya, tobe hitena mana Lanka abe taruna parapura me samaj madde kena de hari itu bawita kena kaya. Ikan, atterama me, ikan subjective dia, kerana mungkin samaj madde kena ni independent outlet dia ni. Itu yang ikan tamat orang itu dia pahaji kerana bulu. Eka hari itu pahami kerana ada berdiri itu pahami kerana ada kena tena ikkene ke opinionnya agit terai berdiri itu pahami kerana kita nanti tena pulang ya hari itu sama pahami kerana ni kira, I think dan mama pahud kali kuba mama hitan ni samaj madde pahami kerana tu, ayatul mandakin orang yang gihama hari lasan ni dewal tino, ayatul ayatul me walpal lontai, me mandakin orang gianu lama yana mandan lana gym begitu gihilla potong, kata dah agen potong me kerana pintu redano, anam mandan lasan ayo mang ayatul hari asai balan, ikannya me ike saya ni sunder dewal tino, I think me dance anam mandan kerana kalau TikTok ke gian anam mana mama kerana dia ane, oh ya kan, kalau mama saya ni enjoy kerana, ini di memang samar dewal tiada tiak extreme tiarone itu samar dewal tiennya mata paut kelihko mata itu nama tiak extreme kela meka memang ben maybe a poddak meva poddak me limit tu nana honda ini namu ti deng mama neve ni oke ni ti ha dan ek mai tan api itu makar platform meke tiennya ni ti malah community guidelines kila wen munahari kunuhar pekar munahari kila dapu kampung kala api tenen niang alert tak mata evil tu kan keep ada apa makita anti meke mama ini me I think oh I think ara eh mati val tienno I think mama hita niko opinion based I think kohen the line niko andi niki niko ek kena age mata udah meva wen I think mama na sama ane, mage line kat mage tiak pulul. Mama atterama mang sen pas sekat dina, oya me uga sudusu naik iena de, bahu terak sudusu naik iena deval lalat. Mama atterama ekanggalin naik deh. Kanda, bahu masuk di, mana mape wedesetane tawat viramak lembaga nasuuda. Nama ni nawatat bahu mikunin lembaga. Stand by, lights on, camera, action. Coffee Studio with Mudita and Ishi. Mava maga no hara pam 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 mage muna tama kiya pam 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 patta giyat umba attama kiyala mava dala palayang yang yang mage dance diya bala pam 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 tawat
වරක් හිත පම් 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 මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ හිතෙන්නහලා බල පම් 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 මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ හිතෙන්නහලා බල පම් රයිට් අද ගෑන් පෙරේරා වැඩසටහනේ ආරාධිත ඇතින් විරාමෙන් පස්සේ අපේ අපේ ඊළඟ විශේෂාංගයට යන ලෑස්ති වෙන්න අපේ ගයන් ගැන ශේෂ්ත්‍රය ගැන තියෙන පොදු කරුණු කිහිපයක් පිළිබඳව ගයන්ගේ අදහස් මොනවද කියලා දැනගන්න ලෑස්ති වෙන්නේ එහෙමනම් මේ සූදානම ෆ්ලෑෂ් සෙග්මන්ට් එකට හොඳයි ගයන් මේ පහුගිය දවසක අපි දැක්කා තාත්තගේ මරණයෙන් පස්සේ ඔබ ජිප්සි සංගීත කණ්ඩායමත් එක්ක ගීත ගායනා කරනවා ඒත් එක්ක බොහෝ දෙනෙක්ගේ අදහසක් ආවා ගයන් ජිප්සිස් එක්ක දිගටම ඉඳීද නැත්නම් පියල්ලාය කණ්ඩායමත් එක්ක ඇයිද මොකක්ද ඇත්තටම ජිප්සිස් අනාගතය සහ ඔබේ සහ සම්බන්ධතාවය වෙන්නේ බෑන්ඩ් එකට ඔව් ඒ ඇත්තටම මේ වීඩියෝ එක ඇවිල්ලා මම අපේ කසින් නංගි බැන්ද එයාගේ වෙඩින් එකට ජිප්සිස් ප්ලේ කරේ ඉතින් මම ගිහිල්ලා ටිකෙන් ටික කිව්වා පස්සේ ඕක මම හිතන්නේ ගියා මම ජිප්සිස් එක්ක මේ සම්බන්ධලා එහෙම එකක් නැහැ ජිප්සිස් එක පියල් අංකල් කරගෙන යනවා ඊටමත් හොඳට කරගෙන යනවා ජිප්සිස් එකට මම සමාජිකයෙක් වුණොත් ඒකේ පොඩි ගැළපීමක් නැති ගතියක් තියෙනවා ඉතින් මේක තමයි මගේ පෞද්ගලික විශ්වාසය මොකද ජිප්සිස් කියන්නේ අපේ තාත්තා විසින් නිර්මාණය කරපු යාගේ නිර්මාණ වලින් ඒක මිනිස්සු දැකපු දෙයක් ඉතින් මමයි මගේ තාත්තා කියන්නේ චරිත දෙකක් අපේ තාත්තා කියන්නේ ඉතින් සෑහන විශාල චරිතයක් මට කවදාකවත් එයාව රිප්ලේස් කරන්න ඕ වෙන කාටවත් එයාව රිප්ලේස් කරන්න බැරි චරිතයක් ඉතින් මම දන්නවා බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ කැමති මෙහෙම මම ඇවිල්ලා එහෙම දෙයක් ජිප්සිස් එක්ක එකතු වෙලා කරනවට නමුත් මම හිතන්නේ ඒක ඇත්තටම සුදුසු දෙයක් කියලා ජිප්සිස් පියල් අංකල් කරගෙන යයි එයා තමයි ජිප්සිස් එකේ අපේ තාත්තලාගේ පවුලේ අන්තිම පුරුක ඉතින් මම හිතන්නේ එයා ඕක දිගට කරගෙන යායට කරන්න පුළුවන් තරමක් ඉතින් ඊට පස්සේ ජිප්සිස් නවති ඒක නවතින්න ඕන ඒක ඉතිහාසයට එක් වෙන්න ඕන ඊට පස්සේ ඉතින් තව අලුත් බෑන් තියෙනවනේ දැන් ඉතින් ඒගොල්ලොත් එන්න ඕන ඒක තමයි තාත්තත් කිව්වේ ජීවත් වෙලා ඉන්නකොට මේක නවත් මේක දැන් වෙන බිස්නස් වගේ නෙවෙයි දැන් බේකරියක් හරි මොකක් හරි අපේ තාත්තා කරා නම් ඒක මම මැනේජ්මන්ට් එකට ගිහිල්ලා හරි රයිට් මේක ඒක වෙන කතාවක් මේ මියුසික් වෙනස් සීන් එක ඉතින් ඒක නැවතිලා ඉතින් ජිප්සිස් මිනිස්සුන්ට මතකෙ තියෙයි දැන් ජෝතිපාලගේ සින්දු මතකයි ක්ලාරන්ස්ලාගේ සින්දු තාම මිනිස්සු මතකයි ඒවා කියනවා මිනිස්සු ට්‍රිබියුට් කරනවා ක්ලාරන්ස්ලාට මේ ඉතින් ඒ වගේ ඉතින් අපේ තාත්තටත් ට්‍රිබියුට් මිනිස්සු කරයි ඒ සින්දු මතකෙ තියෙයි ඉදිරියේදී මමත් මෙච්චර කල් තාත්තගේ සින්දු කියලා නැහැ මගේ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා ඒ සින්දු තාත්තට ට්‍රිබියුට් එකක් වශයෙන් කියන්න ඉතින් ඒක තමයි මම හිතන්නේ ජිප්සිස් අනාගතය මේක හොඳ ආරංචියක් වේවි ඔබේ හඬින් ඒ ගීත අහන්න ලැබෙනක ඔව් හොඳයි දැන් ඔබ ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් වැඩ කරන නිසා මට මේ දේ අහන්න හිතුණා දැන් ගායකයෙක් කිව්වම ලංකාවේ මිනිස්සු මේ ගායකයන්ව කැටගරයිස් කරලා තියෙනවානේ අපේ වචනයෙන් කියනවා නම් මල් සින්දු එහෙම නැත්නම් බූට් සින්දු අඬන සින්දු බයිලා ගීත තාරුණ්‍ය ගීත ඔය වගේ දේවල් තියෙනවා ඔබ අයත් වෙන්නේ මොන කැටගරියකටද සහ සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔබේ තියෙන අනන්‍යතාවය එහෙම නැත්නම් යුනික්නස් එක මොකක්ද මේ දැන් මම සංගීත අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ මම ඇත්තටම බෑන්ඩ් එකත් එක්ක ඉන්න කාලේ අපි ඔක්කොම එකට එකතු වෙලා තමයි ඔය මෙව කරේ මම ඒ කියන්නේ තනියෙන් ඒ රෝල් එක මම කරේ නෑ කවදාකවත් මම දැන් තමයි ඒ රෝල් එකට තනියෙන් යොමු වෙන්න මම ඉගෙනගෙන ඇවිල්ලා මම මේ දැන් පොඩ මේ චරිතල වගේ කට්ටියව ආශ්‍රය කරලා ඒක මම ඉගෙන ගන්න ගමන් ඉන්නේ මම තාම එහෙම අධ්‍යක්ෂක මට්ටමේ ඇත්තටම තාම නෑ මම එතනට එන ගමන් ඉන්නේ හැබැයි මේ කැටගරි වයිස් මම ගත්තාම මම දන්නේ නෑ මිනිස්සු මාව කොහෙන් තියලා තියනවද කියලා මට විශේෂ මම දන්න දේ තමයි මම මල් කාර්යයක් නෙවෙයි කියලා මම දන්නවා ඒක මල් ලයින් එකේ නෙවෙයි මොකද මල් ලයින් එකේ හිටියා නම් මට මල් කෝල්ස් එනවා සෑහෙන මල් ෂෝස් එනවා මම බස් එකේ අපේ සින්දු යන්න ඕන සෑහෙන ඒ සින් එකේ නෑ ඉතින් මම හිතන්නේ මම මල් ලයින් එකේ මම හිතන්නේ මන්නේ නැහැ එහෙන පොඩි මාකට් එක ඒ කියන්නේ පොඩි හැබැයි පොඩි ක්වොලිටි මාකට් එක මම ඉන්නේ ඒ කියන්නේ මියුසික් ගැන යමක් දන්න නිතර ඒව ඒ කියන්නේ මොකක් හරි ඔය අපේ ඉන්ටර්නැෂනල් මොන හරි ආටිස්ට්ලා නම් මනම් අහන අපේ සින්දුත් අහන එහෙම එකක්. ඉතින් මම හිතන්නේ එහෙම පොඩි ඩීසන් මාකට් එකක මම ඉන්නේ. මම සන්තෝෂයි ඒක ගැන. එහෙම ඔව්. දැන් අර මේ ගෑන් මේ වගේ අnder සින්දු මල් සින්දු ඔය දර කාලින් කාලෙට එන රැලිනේ. දැන් අපිට මේ දවස්වල වැඩිපුරම තියෙන්නේ ඔය අnder සින්දු වැඩිපුර අහන්න ලැබෙනවා සහ ඒවට මේ හොඳ ඔඩියන්ස් එක්කත් ඉන්නවා. ඒ කියන්නේ ටිකක් අපි ටවුන් එකෙන් එහාට ගියොත් ඔව් ටිකක් දුර බැහැර
සංගීත සම්දර්ශනයක් බැලුවොත් එලිමහනේ වැඩි හරියක් මේ ඉල්ලන්නේ ඔය සින්දු ටික. ඒ කියන්නේ එතන මාකට් එකක් තියෙනවා. මේක දකින්නේ ඒ තියෙන රසිකත්වය වෙනස් වෙන්න ඕනද නැත්නම් ඒ යන විදිහට අපි කේට කරන්න ඕනද? කලාකාරයෙක් විදිහට මම හිතන්නේ යන විදිහට අපි කේට කරන්න ඕනයි කියලා. එහෙමලු තෙන් අපිට අපිට වෙන්නේ මාකට් එකට අවශ්‍ය දේ අපි දෙන්න ඕන කියන එක. එහෙම මියුසික් කරන්න මම කොහෙත්ම ලෑස්ති නෑ. අපි මම කැමති නෑ. ඒ මියුසික් කරන එහෙම කට්ටිය තමයි වැඩි හරියක් ඉන්නේ. දැන් එන සින්දු ගත්තම පේනවා මේ සින්දු කරන්න මේ TikTok crowd එකට. මේගොල්ලෝ ලව් වල මේක නටවන්න ඕන. එතකොට මේක හොඳ මාකටිං ටැක්ටික් එකක්. ඒක වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක ඇත්තටම වැඩ කරනවා. හැබැයි ඒකෙන් කිසිම විදිහකින් ඔතෙන්ටිසිටි එකක් එන්නේ නැහැ වා කලාකාරයෙක් හැටියට. දැන් මට වුණා නම් TikTok එක වෙනුවෙන් TikTok එකේ කෙල්ල ටික සෙට් එක දම්මල වෙලා මේකට dance එකක් dance මොකක් හරි choreography එකක් හරි මොකක් හරි කරවන්න මට කවදාකවත් මගේ බොක්කෙන් එන සින්දුවක් මට කරන්න හම්බෙන්නේ නැහැ. මට හැංගෙන සින්දුවක් මට කරන්න හම්බෙන්නේ මට කරන්නේ TikTok කාරයන්ට ඕන සින්දුවක් තමයි කරන්න වෙන්නේ. ඉතින් ඒක වැරද්දක් නෑ. කවුරු හරි එහෙම කරනවා නම් ඒක හොඳ business move එකක්. මම හිතන්නේ මට ඕන මට බොක්කෙම හිතෙන දෙයක් ඇත්තටම නිර්මාණය කරන්න. ඒ කියන්නේ genuinely මට මොකද්ද ඇත්තටම මට music වලින් මට හැංගෙන්නේ ඒක නිර්මාණය කරන්න. මම දන්නේ නැහැ ඒක TikTok එකත් එක්ක යයිද නැද්ද කියලා. TikTok එකත් එක්ක ගියොත් හොඳ. කොර. ගියොත් අවුල නැහැ. මම කිසිම විදිහක මේ ගන්න නැහැ. මම දැන් අර මල් සීන් එක මිනිස්සු අර මෙහෙම මේකට හුඟක් කැමති අනම්මන. ඒක දැන් තියෙන තත්ත්වය. එහෙමයි කියලා මේ මම හිතන්නේ මේ මිනිස්සු එතනින් මේ වෙන පැත්තකට යන්න අකමැත්තක් තියෙනවා කියලා. කොහොමත් අපි ලංකාව මිනිස්සු ඇවිල්ලා අපි හුඟක් වෝම් හරි මේ ඉමෝෂනල්නේ. ඉතින් මම හිතන්නේ අපි තව කොළඹින් පිට යන්න යන්න තවත් අපි ඉමෝෂනල් වැඩි වෙනවා මිනිස්සු. මේ මිනිස්සුන්ගේ ජීවිතය තනිකර මේ මෙව වෙලා තියෙන ඒගොල්ලෝ ගොඩනගාගෙන තියෙන මොකක් හරි එක රිලේෂන්ෂිප් එකක් උඩ තේරුණේ කවුරු හරි ගෑනු ළමයෙක් ගෝ තේරුණේ අර හරි ඒකාකාරී ජීවිතේ. දැන් කොළඹ එහෙම නෙමෙයි අපිට අද කෙල්ලේ නැති වුණ ඉතින් ආයෙත් කවුරු හරි තව එකක් මොකක් හරි කරගෙන මාටු කරගෙන එහෙම ඒකේ කිසි මේකක් නැහැ තේරුණේ. අර එහෙම අර ලයිෆ් ස්ටයිල් එකක් නේ තියෙන්නේ අපේ. නික පොඩ්ඩක් ෆාස්ට් මූවිං නේ. ඉතින් අර එහෙම පිටට යන්න 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 පොඩ්ඩක් ස්ලෝ. මේ මිනිස්සු කැමති හරි ඉමෝෂනල් වෙන්න විහිින් බලන්න හින්දි ෆිල්ම් එව්වන් නිකන් දෙන්න නිකන් ෆැන්ටසි සීන් එකක්. ඉතින් ඒගොල්ලෝ හරි ඉමෝෂනල් ඒ සින්දු ඇහුවම ඉතින් ඒගොල්ලෝ දන්නවනේ සමහරවන් කියනවා මෙව්වා මෙහෙන සුයිසයිඩ් සීන් මෙව්වා හොඳ නෑ මේ වගේ සින්දු දාන්න මිනිස්සු මේ සුයිසයිඩ් නම් සුයිසයිඩ් ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. සින්දු හදනේ කාට බැලලා වැඩක් නැහැ. මම කියන්නේ අපිට කරන්න පුළුවන් නිර්මාණ. ඉතින් අපි බලන්න ඕන ඒ මිනිස්සුන්ව දිනා ගන්න පුළුවන් ආකාරයේ මොනවා හරි අපිට කරන්න අපි ප්‍රෙසන්ට් කරන දේ. අපි මම දැන් අපේ මගේ සින්දු ටිකක් තියෙනවා නම් මට හිතෙනවා මේ ටික අපි මෙන්න මෙහෙම දෙන්න ඕන. මේක ප්‍රෙසන්ට් කරන්න ඕන මොකක් හරි පොඩි ඩාන්ස් කොරියෝග්‍රාෆ් එකක් හදලා හෝ මොකක් හරි තේරෙන්නේ අමුතු වීඩියෝ එකක් කරලා ඒගොල්ලන්ගේ ආකර්ෂණය දිනා ගන්න මොකක් හරි කරන්න ඕන. ඒක ෆේල් වෙන්න පුළුවන්, ඒක හරියන්න පුළුවන්. අපි දන්නේ නැහැ. හැබැයි try කරන්න ඕන. හැබැයි හදන නිර්මාණය මම හිතන්නේ genuine වෙන්න ඕන මූලික වශයෙන්ම. ඔව්. හොඳයි. දැන් මේ පහුගිය කාලේ අපේ මේ තාරුණ්‍ය ගත කරන ගායක ගායිකාවන් අතරින් වැඩිපුරම කතාබහට ලක් වෙච්ච ගායිකාව තමයි යොහානි කියලා. කියන්නේ ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම අවධානය දිනාගත්ත. ඒත් එක්ක මේ ලංකාවෙන් අනෙක් කලාකරුවන්ට ආපු චෝදනාවක් තමයි ඒකේ සමහරකට පදනමක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ යොහානිට එකවර ලැබුණු මේ අසීමිත ජනප්‍රියත්වය හෝ ප්‍රසිද්ධිය අනෙක් කලාකරුවන් ඒ තරම් තැකීමක් කරේ නැහැ. මම නැත්නම් මේක හරි අගේ කිරීමක් දුන්නේ නැහැ කියන එක. දැන් ඔබ ඕනෑතරම් ජාත්‍යන්තර කලාකරුවෝ දැකලා තියෙනවා. ඇසුරු කරලත් ඇති. ඒ කට්ටිය වැඩ කරන හැටි ඔබ දැකලා තියෙනවා. ඒවත් එක්ක මේ යොහානි ගත්ත උත්සාහය හෝ ඒ වෙනස් වීම ඔබ මොන විදිහට දකින්නේ? යොහානි විශේෂම කිය මම යොහානිව හම්බෙලා නැහැ. මම යොහානිගේ මෙහෙමයි මම දැන් අවුරුදු 8ක් එහෙ හිටියයි කිව්වම මම අවුරුදු 8 මෙහෙ හිටියේ මම මෙහෙ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ මම ආව සින්දු දන්නේ නැහැ මොනවද දන්නේ නැහැ ක්‍රිකට් මැච් එකක්වත් මම බලලා නැහැ. මම සෝෂල් මීඩියා තනිකර අයින් වෙලා මම ලංකාවෙන් එකම සම්බන්ධයට තිබ්බ මම අපේ ගෙදර කට්ටියට කතා කරපු එක විතරයි. පස්සේ මම ඔය ගිය අවුරුද්දේ එහෙම පොඩ්ඩක් සෝෂල් මීඩියා වල බැලලා මම යොහානි කවුද එහෙම මෙහෙම මම දැක්කා. දැක්කා මේ තව ඇවිල්ලා හිටපු කලාකරුවෝ දෙන්නෙක් නැකා මරු. ඉතින් මං ඉතින් යොහානි හම්බෙලා නැහැ. මේ නමුත් යා යම්සි ටැලන්ට් එකක් තියෙන ගෑනු ළමයි. ඉතින් මෙහෙමයි ඉතින් දැන් මේ සෝෂල් මීඩියා කියන්නේ ඒ වගේ. දැන් මොකක් හරි පොඩි සින්දුවක් කරලා අපි දාන්න පුළුවන්. ඒක සෑහෙන වෛරල් යන්න පුළුවන්. ඒක වාසනාව තමයි. ඉතින් මං හිතන්නේ යොහානි ඇත්තටම සෑහෙන වාසනාවන්තයි. යාගේ සින්දුව මේ මං හිතන්නේ කරෙත් කවසොන් එකක්.
ඒක වෛරල් ගියා මම හිතන්නේ ඔරිජිනල් ආටිස්ට් වැඩි මම හිතන්නේ එයාව තමයි දන්නේ ඉතින් ඇත්තටම ඒක ඇත්තටම මේ එයා සෑහෙන හොඳයි ඉතින් මන්නම් කියන්නේ එහෙම ගියේ ඇත්තට මම සන්තෝෂයි එයා වෙනුවෙන් හැබැයි ඉතින් මම දන්නේ නැහැ දැන් සෝෂල් මීඩියා එකේ ඉන්න මිනිස්සු ඕක බලන ක්‍රමයක් තියෙනවා මේ වෙන ආටිස්ට්ලා මේක මේ කොහොමද මේ වගේ මෙහෙමයි වෙන ආටිස්ට්ලා හදාලා නැහැ වෙන ආටිස්ට්ලාට කිසිසේත්ම යෝහානිගේ ඔය යෝහානිගේ මෙහෙම සින්දුවක් වෛරල් ගියායි කියලා ඒගොල්ලෝ අමුතුවෙන් ඕක ගැන කතා කරන්න ඕනේ නැහැ ටී මේ ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා අවුට්ලට්ස් වලින් ඕ මොන දැන් මම අවංකව මම කතා කරලත් නැහැ එහෙම මම බැඳිලා නැහැ යෝහානි මෙහෙම ගියායි කියලා මම කියන්නේ එහෙම වෙන්න ඕනේ යෝහානිත් ඒ වගේම වෙන කාගේ හරි ගියා කියලා එයා කියන්න ඕනෙත් නැහැ ඒක තමාගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක කියන්නේ තමාගේ දේ ප්‍රොමෝට් කරන තැන ඒක ඔයා වෙන කෙනෙකුගේ දේ ප්‍රොමෝට් කරන්නේ නැහැ කියලා ඒක කිසි දේ දැන් මේ ඔයාගේ ප්ලැට්ෆෝම් එක කියන්නේ මෙහෙමයි පෞද්ගලිකව ඔයා සන්තෝෂ වෙන ඒක වෙනම කාරණයක් නමුත් සෝෂල් මීඩියා එකේ ඉන්න මිනිස්සුන්ට පේන්න අවශ්‍ය වෙන විදිහට ඔයා කිසිසේත්ම මෙව කරන්න ඕනේ නැහැ නමුත් මම යෝහානි කිසින්දු එකපාරක් කොහෙද මම ෂෙයා කරා මොකද ඇත්තටම ජෙනුවින්ලි මම හැපි එහෙම දෙයක් මෙයාට මේ හම්බුනේ ගැන ඉතින් එහෙමයි කියලා මේ බැඳෙන්න ඕනේ නැහැ කවුරුත් අවෝඩ් එකක් දින්න හෝ එයාගේ සින්දුවක් වෛරල් ගියා හෝ රෙකෝඩ් ලේබල් එකක් අත්සන් කරා හෝ ඔයා කලාකාරයෙකු නොවේවා ඔයා බැඳිලා නැහැ ඒකට සුබපතල දාන්න ඕ මොනවා ඉතින් සෝෂල් මීඩියා එකෙන් ප්‍රෙෂර් එකක් ආවයි කියලා කවුරුත් මොනවත් එහෙම දාන්න ඕනේ නැහැ ඕ ඉතින් මම හිතන්නේ ඒක වැරද්දක් තියෙනවා කියලා මම හිතන්නේ සෝෂල් මීඩියා එකේ ඔය නිතර ගිහිල් ඉවරලා ඔය කොහෙටවත් නැති කුණු කන්දල් අදින්න සෙට් එකක් ඉන්නවනේ ඔය කීබෝඩ් වීඩියෝ ටික ආ මෙහෙමයි වෙන කලාකාරයෝ මොනවත් කරේ නැහැ මෙයාට මෙහෙම සැලකුවේ නැහැ ඔහොම දානවා තේරෙන්නේ ඉතින් ඔක බොරු සද්දයක් විතර සවුන්ඩ් බයිට් එකක් විතර ඔක කිසිම මේ බේස්ලස් ආගියුමන්ට් එකක් ඔක හොඳයි බොහොම ස්තුතියි ගයන්නේ නැහන ඍජු ලබා දුන් පිළිතුරු වලට අදහස් වලට එහෙනම් අපි තවත් විරාමයක් වැඩසටහන තුල ලබා ගන්නවා නැවතත් බොහොම ඉක්මනින් ලබමු ස්ටෑන්ඩ් බයි ලයිට්ස් ඔන් කැමරා ඇක්ෂන් Coffee Studio with Mudita and Ishi. ඉරිදාට පල්ලියේදී සඳුදාට පන්තියේදී අඟ හරුවාදත් ඔබව යලි හමු වෙමි. බදා බ්‍රහස්පතින්දා සිප ගන්නම් සිකුරාදාටත් ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම්. හොඳයි වැඩසටහනේ අවසන් විශේෂාංගය ආරම්භ වෙන්නේ ගෑන් ඔන්න කොෆි කප් බොන ගමන් තව අපි පොඩි ප්‍රශ්න කිහිපයක් අහනවා කෙටි පිළිතුරු අපේක්ෂා කරනවා අපි හිතමු මේ ඔය ගයාන් කියන කලාකරුවා සහ ව්‍යාපාරිකයත් ඔබ තුල නැතිනම් මොන විදිහේ කෙනෙක් අපිට මුණ ගැහෙයිද ගෑන් කියලා එන බේසික් නිකන් මම කරේ 9 to 5 ජොබ් එකක් කරලා අනේ thank you so much thank you මේ ඕ අනේ මේ බැඳලේදී මේදී ඔව් ඒ වගේ තමයි තේරෙන්නේ හරි සරල පැහැල්ලු ජීවිතයක් තියෙන්නේ බඳින එක මේ හිතාමතා කල් දාලා තියෙන නැත්නම් කාලෙට ඉඩ දීලා තියෙන්නේ ඕ මම පොඩි වැඩ ටිකක් තියෙනවා බඳින්න කලින් කරගන්න කියන්නේ තාම මම හිතන්නේ මම බැඳලා මට මම බඳින කෙනාට අවශ්‍ය ඒ කියන්නේ මට මම බඳිනවා නම් මට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මගේ වයිෆ් වෙනිය ස්පොයිල් කරන්න ඕන මට්ටමේ ඒ කියන්නේ වත්කමක් තියෙන්න ඕන තේරෙනවා ඒ කියන්නේ ෆුල් එහෙම ඕනේ නැහැ එහෙම ගෑනු ළමයි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් මගේ උමනාක් තියෙනවා මට එහෙම කරන්න ඕන මට නිකන් දෙන්න ඕන නිකන් අමුතු ඒවා තේරෙනවා නේ නිකන් කොහේ හරි නිකන් ඩිනර් වලට නිකන් එක පාටම නිකන් ඉතාලියට යන්න උනා වගේ නිකන් නේ ඒ විදිහට නිකන් ඔව් නිකන් තේරෙනවා ඉතින් මම තේරෙනවා දැන් අමාපිතුම මට ළමයෙක් හම්බුණා කියලා මට පුළුවන් වෙන්න ඕන මොකක් හරි හොඳ ස්කූලයකට දාන්න හරි ඉතින් දාලා සල්ලි නිකන් හොඳට වියදම් කරන්න පුළුවන් වෙන්න ඕන නැත්තම් ඒගොල්ලන්ට අවශ්‍ය ජීවිතය මට දෙන්න බැරි වුණොත් ඉතින් මම සෑහෙන දුක් වෙයි ඉතින් ඒකෙන් ද ඇත්තන්ට ඒ අරුණම ඉතින් ඊට කලින් අපේ ගෙදර කට්ටිය බලා ගන්න එපේනේ ගෑනු ළමයෙක් ගෙදරට ගේන්න කලින් ඉතින් ඊට කලින් අපි අම්මව මගේ නංගි තාම බැඳලා නැහැ ඉතින් එයාත් බඳින්න ඉන්නව ළඟදී ඒ ඔක්කොම උනෙන් පස්සේ වැඩ දිනව තව කරන්නේ. ඔව්. හොඳයි මම අහුවත් මේ තරුණියක් ඔබෙන් අහලා තියෙන අමාරුම ප්‍රශ්නේ මොකක්ද? ඇයිවා මට ආදරේ කියලා.
හොඳයි ඊළඟ ප්‍රශ්නේ ඔබට ගායනා කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතන සීනියර් ආටිස් කෙනෙක් ගායනා කරන ගීතය මොකක්ද කියලා හවත් මොකක්ද උත්තරේ ආ ඔව් මොකද්ද මේ සින්දු අම්බානේ තියෙනවා මං ආසයි වාචිලගේ සින්දු කීපෑම තියෙනවා ඒ කියන්නේ අපරාධ උන්ට මේ මට වගේ සෙට් උනා කියලා උන්ට කියන්නේ ඒක කියලා ටිකක් ඉතින් ඔය සින්දු ටිකක් තියෙනවා වාචිලගේ ටිකක් තියෙනවා ඉරාජ්ගේ සින්දු ටිකක් තියෙනවා එතකම රණිදු කිසින්දු වගේක් තියෙනවා රණිදු රාජ රණිදු කිව්වම ඉතින් අර නින්ද නොවන හැන්දෑවේ අනම්මනම් දන්නවනේ ඒ ටික එතකොට ඔව් ඔයගේ තියෙනවා ඉතින් දන්නේ නැද්ද සින්දු ටික හොඳයි ලංකාවේ තියෙන ජනප්‍රියම සංගීත කණ්ඩායම් තුනක නම් මං කියනවා ඔබේ හිතේ ඉන්න අනුපිළිවෙල තමයි අපිට ඕනේ වායෝ මේරියන්ස් සන්ෆ්ලවර්ස් ඒ මේරියන් වායෝ මේරියන්ස් සන්ෆ්ලවර්ස් සන්ෆ්ලවර්ස් හරි හරි संक्रमणीत खंडीतला मेरियन सुते तनिक रावने फुल निक हंड्रेड एंडी निक डिग्री निका फुल अम्मा सिर दल सीन दिन මේ සීන් එක. ඉතින් ඒගොල්ලෝ අනිත් එක නිකන් ආවට ගියාට කරේ නැහැ. සෑහන මෙව වෙලා ඒක ගැන ස්ටඩි කරලා ක්වොලිටි එකම කරනවානි කරන වැඩේ. ඉතින් මම හරි සන්තෝෂයි මේ මේ සංගීත අයලයි මේ මේරියන්ස් දැන් අපිට ඉස්සර මේ බෑන්ඩ් එකකට අපි ලයිව් බෑන්ඩ් එකට ඇකුස්ටික් ඩ්‍රම් සෙට් එකක් අපි ගන්නවා කියන්නේ මයික් කරන්න සවුන්ඩ් සිස්ටම් එකක් අපි ගන්නවා කියන්නේ එන්නම ගේම. හරියට හිටියෙම නැහැ. ඉතින් දැන් මේ වගේ බෑන්ඩ්ස් මේරියන්ස් වායෝ ඔය වගේ කට්ටිය බෑන්ඩ් හැරුණා විතරක් නෙමෙයි. ඒගොල්ලන්ගේ සවුන්ඩ් ක්‍රූස් ඔක්කොම ටෙක්නිකල් ස්ටාෆ් එක ඔක්කොම වෙනස් වුණා. ඒ වෙනස් වුණ එකෙන් මේ ඒ ඒ ඒ ඒ ඒකත් එක්ක යන මේ මේ ඒ කියන්නේ සවුන්ඩ් ඔඩියෝ එන්ජිනියරින් පැත්තේ තියෙන මේ නොලෙජ් එකත් ඒත් එක්ක මිනිසුන්ගේ වැඩි වුණා. සවුන්ඩ් එන්ජිනියර්ස්ලා හොඳ කට්ටිය එන්න පටන් ගත්තා. මේ එතකම හොඳ රෙකෝඩින්ග්ස් වෙන්න පටන් ගත්තා. ඉතින් හොඳ ටෙක්නිකල් ස්ටාෆ් එකක් තියෙනවා දැන් ලංකාවේ ඉන්ටර්නැෂනල් මට්ටමේ මේ මේ කවුරු හරි ආටිස්ට් කෙනෙක් ආවත් අපිට බය නැතුව කියන්න පුළුවන් අපේ ඉන්නවා මෙහෙම මෙහෙම කට්ටිය කියලා. ඉතින් ඒක තමයි. හොඳයි අපි හිතමු මේ ලංකාවේ කණ්ඩායම් සංගීතය තුළ මොන හරි දෙයක් වෙනස් කිරීමේ බලයක් අධිකාරියක් ඔබට ලැබුණොත් එහෙම ඔබ මොකක්ද බොහොම ඉක්මනින් වෙනස් කරන්න දෙන්නේ? සංගීත කණ්ඩායම් සම්බන්ධ. ඔව්. මම ඇත්තටම මේ මේ රොයල්ටි සම්බන්ධව ඒ කියන්නේ මේ කතුරු භාගයන් සම්බන්ධව මම ඇත්තටම තීරණයක් අරගෙන මොකක් හරි කරයි ඒක ඒක පිළිවෙල කරන්න. ඒ කියන්නේ ටීවී චැනල් වලින් හෝ රේඩියෝ ස්ටේෂන්ස් වලින් මිනිසුන්ට කොහොමද කතුරු භාගය ලබා දෙන්නේ? ඒ කතුරු භාගය කොහොමද එතනට කලාකරුවට ලබා දුන්නන් පස්සේ සංගීත නිර්මාණයක සංගීත අධ්‍යක්ෂකවරයාට හෝ තනු නිර්මාණය කරන කෙනාට හෝ ගීත රචකයාට කොහොමද යන්නේ? ඉතින් එහෙම දෙයක් හැදෙන්න ඕන ලංකාවේ. එහෙම පොඩි සිස්ටම් එකක් තියෙන්න ඕනේ කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. अमेरिका जीवित वडा कमति अमेरिका काले वडात्म कमति देवल कमति मेवल तम ऐसी म्यूजि पेने चरताई मरागन रिकॉर्डिंग मन करवाऊ अकमति मेवल तम अनी कब जॉब तम तीरने मेकिंग एलियट तीरने ආසාවෙන් කරපු අනේවි අර කරන්න ඕන කමට කරන්න වුණා තේරෙන්නේ අයියෝ නැත්තර රෙන්ට් එක ගෙවන්නේ කොහොමද කියලා තේරෙන්නේ ඒ නමුත් ඒකෙත් පොඩි සුන්දර අත්දැකීමක් තියෙනවා නැතුව නෙවෙයි ඒකින් ස්ට්‍රෑන අපිට පෞද්ගලිකව මට growth personal growth එකට සෑහෙන උදව් වුණා නමුත් එවලේ එක කරනකොට ඒක කිසිම තිබ්බේ නැහැ කික්කයන් හොඳයි
මේ දවස්වල ඔබගේ ජීවිතේ මොන හරි දෙයක් අලුත් වෙනවා නම් හරි වෙනස් වෙනවා නම් හරි මොකක්ද ඒද? වෙනස් වෙමින් පවතින්නේ ඇත්තටම දැන් ජිප්සීස් කියන තාත්තා නැති වෙනන් පස්සේ මම එතන බලන්න ඕනවා කියන්නේ එතන වැඩ ටික බලන්න ඕන තාත්තගේ සවුන්ඩ් සිස්ටම් ඒක කොහොමද එලීට යන්නේ කරන්නේ ඉතින් ඒක මම කවදාකවත් ඒ පැත්ත මේ කලමනාකරණය කරලා නැහැ ඉතින් මම ඒක ජිප්සීස් කලමනාකරණ පැත්තට බහින්න ඕන ඉතින් මම සාමාන්‍ය මියුසික් ගීතර සින්දුවල් ලියාගෙන සින්දුවක් රෙකෝඩ් කරගෙන හිටපු එක්කෙනානේ ඉතින් දැන් ඒ පැත්ත මට පොඩ්ඩක් අලුත් ඉතින් මම ඒ පැත්ත තමයි දැන් අලුත් දෙයකට තියන්නේ ඔව් වර්ගකින් වැඩි වෙලා ඔව් පොඩ්ඩක් වර්ගකින් වැඩි වෙලා හොඳයි ගෑන් අවසාන වශයෙන් ඇහුවොත් එහෙම ඔබ ජීවිතේ මුහුණ දෙන්න අපහසුම ඔව් එහෙම නැත්නම් ඔබ ජීවිතේ බයම දේ මොකක්ද බයම දේ ඇවිල්ලා මම බය මේ මට තියෙනවා මේ උස් තැන් වල ඒ බය මම ওই රෝලර් කෝස්ටර් අනම්මනම් යෝල යන්නේ නැහැ. තීම් පාක්ස් මම යන්නේ ඩිස්නිලෑන්ඩ් අනම්මනම් එකපාර ගාන ගිහිල්ලා තිනවා හැම එකෙම ඉතින් යාට යන්නේ. එන්න බයයි මම. එන් කියලා දිනවා මට ඔබට කතා කරන්නත් එපා මම ඔබට එන්නේ නැහැ. පාක් එකට එන්න මං යන්නේ පොඩි උන් ඉන්න තැනට. අර පොඩි ඩ්‍රොප්ස් දින නිකන් පුස නැහැ. ඔව් අඩි 10 15 ව ඒ වට කැමති. ඒවා කියලා වතුරට වැටිලා ඒවට කැමති. රෝලර් කෝස්ටර්ස් නෝ. හොඳයි ගෑන් බොහොම ස්තුතියි අද අපේ ආරාධනාව පිළිගත්තට වැඩසටහන රැමිනියට බොහොම ස්තුතියි මසර ගණනාවකින් පස්සේ මේ මට ඔබත් එක්ක කතා කරන්න බුණ මීට කලින් තාත්තා අයියෝ බයි වැඩසටහනට ආවේ ඒ මතකයක් තියෙනවා වසර 10කට 12කට ඉස්සෙල්ලා ඉතින් අපව අද තමයි හම්බුනේ බොහොම සතුටුයි ඔබේ පැමිණීම ගැන අපි වැඩසටහන ගැනත් කමෙන්ට් එකක් එකතු කරලා සමුගනිමු බොහොම ස්තුතියි මට කතා කරාට ඉතින් අවුරුදු 8කට පස්සේ මේ මට මෙහෙම ටීවී චැනල් එකකට කතා කරලා මගේ සින්දුව ගැන කතා කරලා එත් එක්කම මගේ නැති වුණ තාත්තා ගැන කතා කරලා අපේ පවුල ගැන ඔක්කොම විස්තර අහලා ඒ කතා කරන්න අවස්ථාව ලබා දුන්නට බොහොමත්ම ස්තුතියි මුදිත වාටත් ඉෂි වාටත් එත් එක්කම ප්‍රෝග්‍රෑම් එකේ අධ්‍යක්ෂක මණ්ඩලයටත් මුළු මේ ස්වර්ණවාහිනී ආයතනයේ ඔක්කොමලටම බොහොමත්ම ස්තුතියි thank you හොඳයි එහෙනම් අපේ අද දවසට කොෆී ස්ටුඩියෝ තුරෙන් සමුගෙන යන්නටයි සූදානම් එළමෙන සතියත් ලංකාවේ ඔබ දන්න කියන ආදරය කරන සුවිශේෂී චරිතයක් සමගින් ඔබ මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්න එතෙක් ප්‍රාර්ථනා කරන දිනාටම